வடமேல் மாகாணத்தைச் சேர்ந்த ஊடகவியலாளர்களுக்கு ஐக்கிய நாடுகள் அபிவிருத்தி நிதியம் வெகுசன ஊடக அமைச்சு ஆகிய இணைந்து நடத்திய கருத்தரங்கினுடைய இரண்டாவது நாள் நிகழ்வு இன்று குருநாகல் கேண்டியன் ரீச் ஹோட்டலில் நடைபெற்றது. குரோத பேச்சு மற்றும் தவறான செய்திகளை அடிப்படையாக கொண்டு செய்திகளை வெளியிடுதல் உள்ளிட்ட பல விடயங்கள் இன்றைய இரண்டாம் நாள் நிகழ்வின் போது எடுத்துரைக்கப்பட்டன. வெகுசன ஊடக அமைச்சு மற்றும் ஐக்கிய நாடுகள் அபிவிருத்தி நிதியத்தினுடைய அனுசரணையில் ஊடகவியலாளர்கள் தங்களுடைய கடமைகளை மேற்கொள்வதற்காக ஊடக மேலங்கி இதன்போது வழங்கி வைக்கப்பட்டது. ஊடகவியலாளர்கள் தங்களுடைய கடமைகளை செய்கின்ற சந்தர்ப்பத்தில் எவ்வித தடங்களுமின்றி இலகுவான முறையில் அடையாளம் காணும் நோக்கில் இந்த மேலங்கி வழங்கப்பட்டதாக ஊடக அமைச்சினுடைய மேலதிக செயலாளர் இதன்போது தெரிவித்தார். அத்துடன் இப்பாடநெறியில் கலந்து கொண்ட ஊடகவியலாளர்களுக்கு விசேட சான்றிதழ்கள் வழங்கி வைக்கப்பட்டமை குறிப்பிடத்தக்கது. இந்த வேலை திட்டம் இணைய மாகாணங்களிலும் முன்னெடுக்கப்பட உள்ளதாக ஊடக அமைச்சு அறிவித்துள்ளது. මාස
පරිවාස දෙපාර්තමේන්තුවට බාර දෙන දරුවන් ළමා නිවාසවල වසර 18ක් ජීවත් වෙන දරුවන් සම්බන්ධ. එතකොට රජය මගින් ඒ දරුවන් වැඩි අවුරුදු 18 සම්පූර්ණ වෙලා වැඩිහිටියන් විදිහට සමාජගත වෙනකොට එයාලට මොකද්ද අනාගතයේ සිද්ධ වෙන්නේ කියන ක්‍රමවේදයක් රජය මගින් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ අය සම්බන්ධ තමයි මගේ රිසර්ච් එක කරේ. එතකොට වැඩි ළමා නිවාසයෙන් කරන්නේ අවුරුදු 18න් පස්සේ වැඩිහිටිය විදිහට එළියට ගන්නවා. හැබැයි එළියට යන දරුවෝ ඒගොල්ලොන්ට අම්මා තාත්තා හෝ බාරකරුවෙක් නැහැ. ඉඩමයි තියනේ ඒ අයට. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලොන්ට ඔය කියන උපෙන්න සහතිකය නැහැ. උපෙන්න සහතිකය නැති නිසා ඉඩමයි තියනේ නැති නිසා පදිංචියක් නැහැ. පදිංචි නැති නිසා ග්‍රාම සේවක සහතිකයක් නැහැ. ග්‍රාම සේවක සහතිකය නැති නිසා අයිඩෙන්ටි එකක් නැහැ. අයිඩෙන්ටි එක නැති නිසා ඡන්දයි තියනේ. ඒ පිළිබඳව මම කරපු රිසර්ච් එකේදී ඒක පහුගිය දවසක පාර්ලිමේන්තුවේ මේ රෝහිණි කවිරත්න ගෙනල්ලා සභාවට ගෙනල්ලා ඒකේ ගැසට් එක එළියට දැම්මා. එතකොට දැන් ඒකෙදි මම මේ අවධානයට ලක් කරේ ඒ වගේ ආන්තීකරණයට ලක් වෙන ඒ දරුවෝ මේ මුළු ගැන්විලා ඉන්න ඒගොල්ලෝ සමහර විශ්වවිද්‍යාල උපාධිධාරී නමුත් එයාලට එළියට එන්න බැහැ උප්පැන්නේ තියන්නේ. එක්ක බාරකරුවෙක් නැති එක, එක්ක අම්මා තාත්තා නැති එක, වාසගමන් නැති එක, ඉරක් ගහපු ඒවා. සමහර අවස්ථාවල ඒ දරුවෝ මං ඒ ළමා නිවාසවලත් එක්ක කතා කරලා තියෙනවා, පරිවාස කොමසාරිස් එක්ක කතා කරලා තියෙනවා. ඒ දරුවෝ විවාහ වෙන්න යනකොට බාරකාරියෙක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ ළමා නිවාසයේ ඉන්න පාලකවරයා. සමහර ළමයිගේ මේ තියෙන්නේ බාරකරුවා විදිහට පරිවාස දෙපාර්තමේන්තුව. එතකොට කෙනෙක් විවාහ කරගන්න බෑ. ඒ දරුවන්ට විවාහයකට යන්න බෑ. මේ එයාට වාසගමන් නැති හින්දා. එතකොට තැනක් නැති නිසා. ඉතින් ඒ වගේ ආන්තීකරණයට ලක් වෙච්ච ප්‍රජාවන් ගොඩක් ඉන්නවා. නමුත් අපිට ගොඩාක් ඒක වශයෙන් ආගමික වශයෙන්, ජාතික වශයෙන්, සමාජ පන්තිමේ වශයෙන් විවිධ සමාජ තීරු ප්‍රේවා ආන්තීකරණයට ලක් වෙච්ච ඒ සියලුම දෙනා පිළිබඳ අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ. ඒ නිසා තමයි අපි වචන භාවිතා කිරීමේදී අපි ඉතාම ප්‍රවේශම් වෙන්න ඕනේ. සුවින්දලා පිටවෙලා කියන්නේ මේක ගැන දීර්ඝ නම් විවාහ
ආශ්‍රයෙන් හෙළිකිරීම පිළිබඳ ප්‍රශ්නය. එතෙන්දි ශ්‍රේෂ්ඨ අධිකරණය කිව්වා මූල ආශ්‍රය හෙළි නොකර ඉන්න මාධ්‍ය ආයතනයේ හෝ කරුණාට අයිති. නමුත් භාවිතයේදී අපලම මූල ආශ්‍රය තිබෙන්න ඕන සාක්ෂි තිබෙන්න ඕන අවශ්‍ය වන පිළිපද කියන විත්තිවාචකයේ විදිහට විතර as a defense ඔබලන්ට කැමති නම් මුලාශ්‍රය ඉදිරිපත් කරන්න පුළුවන් පුවත්පත් මන්නේ දෙනවා එහෙම නැතුව කාටවත් බල කරන්න බෑ මුලාශ්‍රය දෙන්න කියලා ඒ නිසා මේ මේ අපි මේ කරන මේ මේ වැඩසටහන වලදී හිතන්න එපා මේක මේ මේක මේ අර කියන්නේ මෙතෙන්දි මාධ්‍ය වේදීන්ට තිබෙන අයිතිය කිසිම ආකාරයක අපි අභියෝගයක් කරන්නේ නැහැ හරි ඒක අපි අවධානය කරන්න මාධ්‍ය වේදීන්ට ඒ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කිරීමේ අයිතිය තියෙනවා ඒක කරමින් හැබැයි අර මේ මේ නිර්ණායක වල යථාර්ථයක කරන්න කියලා තමයි අපි කියන්නේ ඒ නිසා කිසිම දැනගදී වරදවා වටා ගන්න එපා කිසිම ආකාරයක ඔබට මූල ආශ්‍රය සෝස් ඔෆ් ඉන්ෆෝමේෂන් එලි කළ යුතු නැහැ ඒක හැබැයි ඔයගොල්ලෝ ඒක තියාගන්න ඒකට සාක්ෂි තියාගන්න මොකද නඩුවේදී දක්ෂ නීතිඥවරයෙකුට පුළුවන් ඔබ සෝස් එක හෙලි කරන තැනට ඒ ලීගල් බැටල් එක තියෙන එතෙන්දී ඔබට හෙලි කළ යුතු වෙනවා නැත්නම් ඔබට ඩිෆෙන්ස් එකක් නැති වෙනවා දැන් අපි සමහර පොලිසියෙන් හරි නැත්නම් රාජ්‍ය දොරපති කෙනෙකුෙන් දොරකඩේ නැරි නැත්නම් මගේ තියන්න මොන ආකාරයක පොරතෝඩිය ගන්නවා එයා දෙනවා ඒත් එක්ක තියෙන එයා එයා අපිට තොරතුරු දෙන්න බැරි නෑ නමුත් අපේ තියෙන සම්බන්ධතාවකදී තොරතුරු දෙනවා නමුත් දැන් අපි මේ මාධ්‍ය පලඳාට පස්සේ එයාලට සමහර විට ප්‍රශ්න එනකන් දිනවා කියලයි. ඊට පස්සේ ඒකල කියනවා මේ අපි දිනා නෙමෙයි. අපේ දන්න එයා අනුමත කරේ කියලා. ඒ වගේ අවස්ථාවකදී දැන් අපි මේ මේ එයා කිව්වේ මේ 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 සටහන් පොතේ තියෙන එක විතරක් ඇද්ද අපි යකට එක සාක්ෂියක්ද? එහෙම නැත්නම් අර අර වගේ අවස්ථාවකදී මොන දෙන්න උනාම නීති විහාරු කරනවා අපි මොකද කරන්නේ කියලා. ඒකෙදී ඒ දිනදාරේ යම්සි කොළ ගැලලා දෙනවා ඒක අනිවාර්යයෙන්ම තියාගන්න. ඔව් බටවචනයට කිව්වොත් ඒක ලියා ගන්න කියලා ලොක් සටහනක් දා ගන්න පොතේ මේ වෙලාවේ මෙන්න මේ අවස්ථාවයි කිව්වා කියලා. මම මේ නඩුවක් ගැන කියන්නම් පුවත්පත් මණ්ඩලෙ දෙමි ළඟදී නරෙයිද. ඒකෙදී අරුණ පුවත්පතේ මාධ්‍යවේදියෙකුට මේ ප්‍රශ්නේ එනවා. ඔහුට අන්තිමට ඒ කියන්නේ අර මේ ප්‍රසිද්ධ නඩුව දැන් ඉවර නිසා අපි කියනකොට පාත්‍යා කියලා පාත්‍යා පුරුවදී කියලා මේ සිරස්තය කියා පුවත්පතේ අරුණ පුවත්පතේ දෙන්නේ පාත්‍යාගේ අන්වර්ථ නාමයෙන් හැඳුන් හඳුනන පුජිරයක පොත්පතේ නඩුවද අන්තිමට මේ මාධ්‍ය මීඩියාට ඒ ඒ පාත්‍යා පොරුවෙද කියන එක ඔප්පු කරන්න බැරි වුණා. ඒ කියන්නේ කරන්න බැරි වුණා. හැබැයි පාත්‍ය ඒ ඒ ඒ ඒ ජර්නලිස්ට් එයාගේ ක්‍රොස් එක්සැමිනේෂන් වලදී එයා හෙලි කරනවා වෙන වෙන සාක්ෂි හරහා මෙන්න මේ මූලාශ්‍ර වලින් මට ඒ අවස්ථාවේ බොහෝ පොදු වැද්දා හෝ එවැනි ක්‍රියා කළා කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකය සාක්ෂි ඔස්සේ කියනවා. එතන ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එතන මූලාශ්‍රය හිතරේ නැහැ. නමුත් මූලාශ්‍රය එලි නොකර අර විදිහේ වෙනත් සාක්ෂි ඔස්සේ ඔබට ඒක ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා මේ මේක අපි වෙනම කතා කරමු මේ මේ කාරණේ. එනිසා මේ මූලාශ්‍රය හෙළි කරන්න කියලා කිසිම අවස්ථාවක කාටවත් බල කරන්න බෑ. ශ්‍රේෂ්ඨ අධිකරණයට බෑ දැන් මහා මාත්‍ය කිව්වයි නඩතින් දෙන්න. පුවත්පත් පන්න පණ දෙයක් දෙන්න. හැම වෙලේම පුවත්පත් පන්න පණ දෙ පුවත්පතක් නම් පුවත්පත් පන්න පණ දෙ කියනවා. ඒකේ තියෙනවා මේ ප්‍රතිවාචකයේ තොරව කිසිම ආකාරයකින් බලන පරිදි කියලා. මහා මාත්‍ය කිව්වර අර කතාවේ අත්පොතුමාවගේ මදන්නේ जनाधि අපහස නීති යටතේ සන්නේ ඔබ්සර්වර් පත්‍රයේ සහකාය ඇසෝෂියේට් එක පිටුනේ යාව ගෙන්නලා ඒකට සාපරාධ පාසල් තිබෙන්නේ
ना मेवा कल कि
වගේ වණිත්යගෙත් මේ දැනුම් සම්භාරය අපට හරි වටිනවා ඒක නිසා ස්තුතියක් කරන්න ඕනේ ඒත් එක්කම පොඩි ඉල්ලීමක් කරන්නේ දැන් අපේ මාධ්‍යවේදියෙකුට කරදරයක් වුණාම අපි ඇත්තටම මේ එක එක මාධ්‍ය ආයතනයේ වුවත්පත මොකද්ද කියලා ඔයාලා බලන්නේ අපි කණ්ඩායමක් හැටියට ගිහිල්ලා ඒ වෙනුවෙන් පෙනී ඉඳලා අරගලයක් කරලා උද්ඝෝෂණයක් කරලා අපි මේ පුද්ගලයාට වෙච්ච අසාධාරණ වෙනුවෙන් හඬක් නගනවා ලෝක දෙපාර්තමේන්තුවේ හැටියට මේ වගේ වෙලාවකදී ඒත් පුද්ගලයා කවුද කියලා බලන්නේ නැතුව අපි අයිඩෙන්ටිටියක් තියෙන කෙනෙක් නම් ප්‍රවෘත්ති නිවේදනයක් හරි විදුත් කරන්න පුළුවන් නම් කණගාටු වෙලා පාර කරලා අපිට අර පොඩි වටිනාකමක් හදනවා ඒක දුන්නා ඒකත් යෝජනාවක් හරි යෝජනාවක් හරි කරනවා නැවත ආරයක් උතුමාලාගේ මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙනවත් කිරීම සඳහා මේ යොදාගත්ත වැඩ පිළිවෙල සහ ඒ සඳහා අද පාදක කරගත්ත කරුණු විශේෂයෙන් අපේ ජීවිතවලට වගේම මාධ්‍යවේදියා තවදුරටත් මුලින් තියන්න හේතුණා ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට අපේ සිරු මාධ්‍යවේදීන් වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පුද කරනවා මේ වයම් පළාතේ සිරු මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් බොහෝ ස්තුතියි මාධ්‍යවේදී විශාල ප්‍රමාණයක් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කොණ්ඩෑගල සහ පුතලන් දිස්ත්‍රික්කවල ඒයින් අපිට අපි මෙන්න ගත්තේ තෝරා ගැනීමක් කරලා මාධ්‍යකරණයේ යෙදෙන නිශ්චිතව යෙදෙන කණ්ඩායම කියලා හොරාගත්ත කණ්ඩායම තමයි අපි ආරාධනා කරේ මේ කාර්යයේදී අපි Padma
इंदुमी कुमार सिंह महात्म्य राज्य प्रवृत्ति पार्टी में तो मार्गी के पुत्र लगा
ස්තුතියි ඊළඟට සාධු ප්‍රස්තාරය සඳහා ජනමාධ්‍යන අධ්‍යක්ෂකගේ ජීවිතාරිණී රේඛා වේලා අධ්‍යක්ෂණය කළා එච්.එම්.ඒ. පතිරාජ මහත්මිය නියමිත පුවත්පත ස්වාමිශ්‍රී මහවත්ත මහතා ගෙවීම පුවත්පත